භාවනා වඩලා ඔව් ධානය වලට යනවානේ ඔව් සමෙන් ධානය දෙන්න ධානය ඔව් එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපි එක නතර කරාට කමන්නේ නැහැ ඒක උඩ නතර කළා කියන්නේ මොකද්ද දැන් පළවෙනි ධානයට යනවා එහෙමයි දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ආනාපාන සතිය ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සති භාවනා වැඩි වීම තුළින් එතන තියෙන ලෞකික ධානයන් තමයි එතන ලබන්නේ කවදාකවත් ලෝකෝත්තර භාවයට යන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ධාන මට්ටම් 1 2 3 4 ඉන්හාපට ආකාශයේ වින ඒවා වඩාගෙන යද්දී ඒව ඔක්කොම ලෞකික ධානතල ඒ ලෞකික ධානතල කෙරෙහි ඔබ උපාදානයක් සකස් කරගත්තොත් මොකද මේ සමාධිය කියන්නේ බොහොම රසවත්යක් ඒකට ඇලුනොත් අනිත් පැත්ත කාමයට ඇලෙනවා වගේම සමාධියට ඇලීම කාමච්ඡන්දයක්. හොඳ ඒක තේරුම් ගන්න ඕනේ මේ සැපයට තමයි ඇලෙනවා. එතකොට ඒකට ඇලුනට පස්සේ ඒ තුලින් ලබන්නා වූ උපාදානයේ සකස් වුණොත් අපිට මැරෙන මොහොතේදී අපි රූපී අරූපී භ්‍රමතලවල උප්පත්තියක් ලබනවා. නමුත් මේ රූපී අරූපී භ්‍රමතලවල උප්පත්තියක් ලැබුවා ඒක සතර පායෙන් මිදිලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සතර පායෙන් මිදිලා නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නම් ඔව් 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 ඒ භක්මතල වල කොච්චර විශේෂද කියත් සතර පායෙන් මිදිලා නැහැ. ඉතින් ඒකනේ දේවදත්තල ඔය ඔක්කොම ඉහෙලින්ම සමාධිය වැඩිලා හිටපු අය. ඒ ඔක්කොම තුල භක්ම ඕනෑම මොහොතක භක්මතලයේ සංඥායිති කරගන්න ඒගොල්ලන්ට පුළුවන්කම තිබුණා. නමුත් ඒගොල්ල සතර පායෙන් මිදිලා නැහැ. විදර්ශනාවටම ඔව් සතර පායෙන් මිදි ඒ පැත්ත සමාධිය ලෞකිකයි. ඒ තුල ලෞකික ධ්‍යාන ලැබෙනවා. ඒක හරි සැපයක්. නමුත් ඒ ලෞකික ධ්‍යාන කවදාකවත් අපිට ලෝකෝත්තර පැත්තට එන්න පාර පෙන්නන්නේ නැහැ. ඒකට අනුත් ඒ පැත්තටම යනවා. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධිමත් සිතක් සකස් කරගෙන තේරෙනවා මේ සමාධිමත් සිත සමේ විදර්ශනාවට හරව ගන්න කියලා. ඒක තමයි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා එතන විදර්ශනාවට හරවගත්ත කෙනා තමයි සතර පායෙන් මිදෙන පැත්තට මේ සකස් වෙන්නේ. නමුත් සතර පායෙන් මිදෙන ධර්මතාවයන්ට බුදුරජාණන් වහන්සේ විදර්ශනාවක් ගැන දේශනා කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දීලා සතර පායෙන් මිදෙනවා. දැන් අපේ මූලිකම අපි ඉලක්කය කරගන්න ඕනේ නිවන කියන දේ නෙමෙයි. ඒක පැහැදිලි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට බුද්ධත්වයට පත් වෙන්නේ සත්‍යයට නිවන් මාර්ගය කියලා දෙන්න නෙමෙයි. තේරෙනවද? නිවන ගැන කියලා දෙන්නේ සතර පායෙන් මිදීම ගැන. මොකද සතර පායෙන් මිදෙන්නේ නැතුව කවදාකවත් නිවනට යන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට උන්වහන්සේත් එක්ක පහළ වෙන්නා වූ ලක්ෂ ගණන් පිරිසක් ඉන්නවා. දිව්‍ය කලවල ඉඳලා කල්ප ගණනක් ඉඳලා ඒ එන පිරිසට අවශ්‍ය නැහැ සතර පාය ගැන කියලා දෙන්න. මොකද ඒගොල්ලෝ පාරමී ගොඩාක් සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. නමුත් ඉන් අර ඒ ප්‍රධානම කොටස නිවන් අවබෝධ කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට හැම කෙනෙකුටම මේ සතර පායෙන් මිදෙන පැත්ත තමයි ගිහි ජීවිතේදී කියන්නේ. මොකද එතෙන්දී මිදුණ කෙනා තමයි නිවන් මාර්ගයට වැටෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම සතර පායෙන් මිදෙන කියන දේ තමයි අපි හිතන්න යන්න ඕනේ. එතනින් එහාට අපි හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද එතන මෙතනින් මිදුණාට පස්සේ එතනින් එහාට යනවා. ඒක දිහාට කිසි ගැටලුවක් නැහැ. තව කෙනෙක් කියන්න අවශ්‍ය නැහැ. එයා ධර්මයේ දැකපු කෙනෙක්. සතර පායෙන් මිදුණා කියන ධර්මයේ දැක්කා. ධර්මයේ අවබෝධ කරා කියන්නේ එයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා, නිවන් අවබෝධ කරා කියන එකයි. නමුත් ධර්මයේ දැක්ක කෙනා එයා ඊට පස්සේ එළවල ජීවිත හතක් ඇතුළත ආත්ම භාවයන් හතක් ඇතුළත යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ සතර පායෙන් මිදීම දෙසා දේශනා කරන ප්‍රධාන පළවෙනිම කාරණය තමයි තෙරුවන් කෙරෙහි අසල ශ්‍රද්ධාව. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මෙහෙමයි, අපි මෙච්චර සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරලා ඇවිල්ලා අපිට පුළුවන්කම ලැබුණ නැහැ මේ දේ කරගන්න නේද? ඒක මමත් පිළිගන්න ඕනේ, ඔබතුමන්ලා පිළිගන්න ඕනේ නේද? ඒ එතන මෙතන නිහතමානීකම අපි තුන තියෙන්න ඕනේ. අපේ වැරද්ද අපි දැක ගන්න. නිහතමානීකම නැති කෙනාට කවදාකවත් ධර්ම මාර්ගයක දර්ශනයක්වත් යන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? එතකොට අපි තුල නිහතමානීකම තියෙන්න ඕනේ. අපිට මෙච්චර කාලයක් මේක කරගන්න බැරි වෙන බැරි වුණා කියලා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම සරල කාරණා ටිකක්. හොඳද? එතකොට මේ සරල කාරණා තුන ටික අපිට තාම කරගන්න බැරි වුණා කියන එක තමයි අපි ඉන්නේ. ඒ සරණ කාරණා තුන තමයි මහානාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම ශාක්‍යයට මේ සෝවාන් ඵලයේ සම්බන්ධ කාරණා. පළවෙනි එක තමයි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව. හරි? තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ අචල ශ්‍රද්ධාව. ඒක බිඳෙන්නේ නැහැ යාට. එයා තෙරුවන් නැර වෙන දෙයක් කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැහැ. පේනවද? ඒ කවුරුත් කියන නිසා නෙමෙයි. ඒ තෙරුවන්ගේ ගුණ, තෙරුවන්ගේ ඥානයන් තමන් අවබෝධයෙන්ම තමන් දන්නවා. තව එයා එහෙම ඒ අවබෝධයට පත් වුණ කෙනා නෝන කවදාක්වත් දෙවියන්පත් යන්නේ නැහැ. දේවාලයක් පස්සේ යන්නේ නැහැ. සායිබබා පස්සේ යන්නේ නැහැ. පූජාවත්යක් කරන් යන්නේ නැහැ. ගහකට ගිහිල්ලා පඳුරක් ගහන්නේ බඳින්න යන්නේ නැහැ. තේරුණා? එතකොට එයා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් සකස් කරගෙන තියෙන. කර්මයේ කර්මවල විශ්වාසය එයාට තියෙනවා. එයා දන්නවා තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවොත්
ඒක සංසාරයේ තමන් කළා වූ අකුසලයක් කියලා. එයා ඒක බෝධියක ගිහිල්ලා පඳුරක් ගැට ගහලා මිදෙන්න යන්නේ නැහැ. අකුසලයෙන් එහෙම මිදෙන්න බෑ. බෝධියක ගිහිල්ලා කොඩියක් ගැට ගැහුවා කියලා ඒකෙන් මිදෙන්න බෑ කියන එක එයා දන්නවා. තේන්න. ඒ කර්මයේ කර්මඵල දෙක විශ්වාසය යට ඇති වෙනවා. ඒ විශ්වාසය ඇති වෙන පෙරුවන් කෙරේ අචල සද්ධාම නිසා. ඒතකොට පළවෙනි කාරණේ තමයි පෙරුවන් කෙරේ අචල සද්ධාව. අපි පෙරුවන්ගේ ගුණයන් පිළිබඳව ඥානයන් පිළිබඳව අවබෝධයෙන් සරණ අවබෝධය. ඇයි අපි බුදුරජාණන් වහන්සේ සාර්ථකයි? බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගුණයන් කොයි ආකාරයෙන්ද? අපි කොතනද ඉන්නේ? උන්වහන්සේ කොතනද ඉන්නේ? නේද? උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. උන්වහන්සේට තියෙන ආ වූ සියලුම රාජ සම්පත් අතහරින්න, රාම්‍ය සුරම්‍ය සුභ මාලිකා අතහරින්න, අශෝදරා වගේ විනිදක් අතහරින්න, රාහුල වගේ දරුවෙක් අතහරින්න, ඈ මේ සුද්ධෝදන වගේ රජුගේ කතර මේ සියලුම ඒවා සනිකන් කෙලපිටක් එළියට දානවා කියන අතහැරලා ගියට ඇරුණේ. නමුත් අපිට පුළුවන් එහෙම දෙයක් කරන්න. ඈ හිතන්න පුළුවන්ද? කරන්න නෙමෙයි හිතන්න. ඒතොර ඉතනොට නම් බලන්න බුදුරජාණන් වහන්සේ කොතනද ඉන්නේ කියලා නේ. ඒතොර බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොතනද? අපි ඉන්නේ කොතනද? නේද? ඒතොර උන්වහන්සේ ඉන්න තැනයි අපි ඉන්න තැනයි දැක්කහම ඒ පරතරය තමයි ශ්‍රද්ධාව කියන්නේ. නේද? ඒ පර ඒක දකින්න ඕනේ අපි. ඒතොර උන්වහන්සේ එක මොහොතකින් පුළුවන්කම තියනවා ඕනම භ්‍රම තලයකට යන්න, ඕනම දිව්‍ය තලයකට යන්න නේද? ඕනම මිනිස්සෙක්ව දමනය කරගන්න නේ? ඒතොර අපිට පුළුවන්කම තිබ්බොත් මොකක් හරි ඒ වගේ කරන්න පොඩ්ඩක් අඩියක් හරි උඩින් යන්නේ නේද? අපි කොයි විදිහට ඇද්ද ඈ? නමුත් උන්වහන්සේ මොනතරම් නිහතමානීව උන්වහන්සේ මේ මුළු ජීවිත කාලයම උන්වහන්සේ ලෝකයා උදෙසා කැප වෙලා ඒ නිහතමානීව කටයුතු කළාද නේ? ඒතර බලන්න අපි කොතනද ඉන්නේ? උන්වහන්සේ කොතනද ඉන්නේ? නේ? ඉතින් ඒ විදිහට බලනකොට දැන් උන්වහන්සේගේම දරුවා රාහුල පුංචි පුතා. ඒතකොට සෝපාග කියන කාත් කවුරුත් නැති දරුවෙක්. නමුත් මේ දෙන්නාට දැන් කූ කරුණාව එකම එක මට්ටමයි. වෙනසක් තිබෙන්නේ නැහැ දකින්න. නමුත් අපිට පුළුවන් එහෙම තැනකට එන්න. කවුදක්වත් එහෙම තැනකට එන්න බෑ නේද? අර කිසාගෝතමී දරුවෙක් මැරිච්ච දරුවෙක් අඩාගෙන දුවගෙන තමන් ළඟට එද්දී අර පටාචාරම නිර්වස්ත්‍රේ බුදුරයන් වහන්සේ ළඟට ආවා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ පටාචාරාවට කියන්නේ සිහිය ලවගන්න නැගිනේ කියලා. එච්චරයි කියන්නේ. නමුත් අර වටේ ඉන්න දහස් ගණන් මිනිස්සු අර පටාචාරාවට ගහන්න පිස්සියක් කියලා අල්ලන් යන දුවන්නේ ඇද්දී බුදුරයන් වහන්සේ කිව්වේ සිහිය ලවගන්න නැගිනේ කියලා විතරයි නේ. ඒකෝ අපිට පුළුවන් එහෙම හිතන්න නේද? එතකොට එහෙම ඉඳද්දී බුදුරජාණන් වහන්සේ කොතනද අපි කොතනද කියන මට්ටම අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. තේන්න. එතකොට ඒ හිතන පරතරය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ පරතරය වැඩි වෙන්නේ අතන ශ්‍රද්ධාව අපි තුල සකස් වෙනවා. සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාව තේ විදිහමයි. සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාව සකස් කරගනිද්දී මම මේ ආරණ්‍ය හාමුදුරුවෝ කෙනෙක්, මම දුඹුරි පාරිසවුර හාමුදුරුවෝ අඳින කෙනෙක්, මම හොඳයි පන්සලේ හාමුදුරුවෝ නරකයි කියලා හිතන්න බෑ. තේන්න. සංඝයා කියන්නේ හැමෝම සංඝයා. ඒ තේන්න. පන්සලේ හාමුදුරුවෝ, ආරණ්‍ය හාමුදුරුවෝ, කොණ්ඩේ ගවලා හිටියත්, කොණ්ඩේ කපලා හිටියත්, රස්සාවක් කළත් එක් කරන්න දෙන්නේ සංඝයා. ඒ සංඝයා කියන පිරිස. ඒතකොට දෙපැත්ත අපි බෙදන්න ගිය තැන කවදාකවත් සංඝයා කෙරේ ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාව කැටි කරගන්න බැයි මොහොතේ තේරුම් ගන්න ඕනේ. ඒතකොට අපි කාට වුණත් කියලා දන් ටිකක් දෙන්නේ සංඝයා ආරම්භ කරගෙන. මේ ගිලන්ලා ගිලන්පස පූජා කළේ සංඝයා ආරම්භ මට නෙමෙයි. තේන්න. එතන මට නෙමෙයි කියලා සංගේ ආරමුණු කර පූජා කරත් මම මොන දුස්සීලයක් කළා පෙර ප්‍රශ්නයක් තියෙනවද ඔබලාට? වැඩන්නේ. ඔබලා සංගේ ආරමුණු කරගෙන දුන්නේ. සංගයාගේ ගුණ ආරමුණු කරගෙන දුන්නේ. අර එහෙම හිතන්න පටන් ගත්තට පස්සේ නෝනකට සංගයා කියන දේ මොන වැරද්දක්වත් අදාළව නැහැ. තේරෙන? ඒක අදාළ කරගන්න අවශ්‍ය නැහැ. නේද? සංගයා කියන ගුණයටයි දුන්නේ නැමෙයි ශ්‍රද්ධාව සකස් වෙනවා. ඒකට එක ස්වාමීන් වහන්සේගේ ගුණයක් පිළිබඳව අපි හිතන්න ගත්තොත් මොනතරම්නම් විශාල ගුණයක් ඒ සංඝයා කියන ගුණය තුල තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයාට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මගේ ශාසනයේ ඉන්න කිරිමව කියලා කියන්නේ. කිරියම්ම තමයි මගේ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ තමයි හැම සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඕනම කෙනෙක් ආවම මේ සතර පායේ මිදීමේ කාරණේ කියලා දෙන්නේ. එයා හදන්නේ හැම කෙනෙක්ම සතර පායේ මුදවන්නේ. ඉන් එහාට යවන්නේ. ඒ සතර අපායන් මිදුණට පස්සේ මුගලන් මහෞත්තමයන් වහන්සේ තමයි එයාගේ හිත දැකලා කොයි ආකාරයේ කමඨහනක් දෙන්න ඕනද කියලා දැකලා එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ එයාට කොයි ආකාරයෙන් කමඨහනක් දෙන්න ඕනද කියලා අර සතර අපායන් මිදුණ කෙනාට අරිහත් භාවයටපත් වෙන්න ඉතුරු කමඨහන් ටික දෙන්නේ. තේන්න. ඒතකොට සරියුත් හාමුදුරුව තමයි කිරියම්මා කියන්නේ. බුදුරජාන් වහන්සේ තමයි අම්මා කියන්නේ. එහෙම නැත්නම් මුගලන් මහෞත්තමයන් වහන්සේ අම්මා කියන්නේ. එනිසා මේ සාරිපුත්ත තමයි මගේ මේ ශාසනයේ කිරියම්මා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ දෙවනියා ප්‍රඥාවතින් අගපෙන් දෙවනියා. නමුත් දෙවනියා වුණත් කවදාක සාරිපුත්ත මහරහතන් වහන්සේ 100ක් හාමුදුරුව පින්ඩපාතේ වඩිනවා නම් දෙවනියට වඩින්නේ නැහැ.
මේක හා එක 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 ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගුණයක් කියන්නේ. ඒකෝ ඔබලා සංඝයාගේ ගුණ හිතා ගන්න ඕනේ. දෙවෙනියට වදින්නේ නැහැ. උන්වහන්සේ වදින්නේ අන්තිමට. ඒතකොට සංඝයා ආමතුරෝ කියලා බුදුරජාණන් වහන්සේට කියන සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපිත් එක්ක අමනාප වෙලාද ඔබ උන්වහන්සේ පස්සෙන්මයි එන්නේ කවදාකවත් දෙවෙනියට එන්නේ නැහැ කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංඝයා ඉතර අඬගාලා අහන බුදුරජාණන් වහන්සේ ඇයි ඔබ මේ පස්සට යන්නේ? ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන ස්වාමීනි මම පස්සෙන් මෙන්නේ මේ යන 100ක් 200ක් ස්වාමීන් වහන්සේලාට සමහරවිට දන් ලැබෙනවා සමහරවිට දන් ලැබෙන්නේ නැහැ. සමහර පළන්ති දාලා වැටෙනවා සමහරවිට ලෙඩ හැදෙනවා. මේව බලන්න කෙනෙක් නැහැ හොයන්න කෙනෙක් නැහැ. ඒ නිසා තමයි මම අන්තිමට වෙන්නේ කියලා. තේන්න මේක සංඝයා කියන තැනකදී එක හාමුදුරුවෝ කෙනෙක්ගේ ගුණ. ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවකදී යම් ප්‍රශ්නයක් ඇති කරගන්න හාමුදුරුවෝ කෙනෙක් එක්ක. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇති කරගන්නේ ඒ පුතග්ජන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ මෙයාට මොකක් හෝ වැරද්දක් වුණායි කියන චේතනාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමගේ සංඝ සිවුරෙන් එයාට ගැහුවා කියලා. තේන්න. ඒ නිල බුදුරජාණන් වහන්සේට කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේට කිව්වාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවෙ එතන පිටත් වෙලා ගිහිල්ලා හාමුදුරුවෝ 500ක් එක වෙන ගමකට යන්න. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියලා ගෙන්න ගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ. ගෙන්නගෙන අහනවා සාරිපුත්ත මෙන්න මේ වගේ චෝදනාවක් කරනවා ඔබට. මොකද්ද මේ ගැට කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කාරණා පහකින් සිංහනාදයක් කරනවා. ඒවට සිංහනාද කියලා කියන්නේ මොකද වෙන කෙනෙකුට කරන්න ඔබට මට ඒවා කරන්න බෑ. ඉතින් කාරණා පහකින් සිංහනාදයක් කරන දාස් ගණන් සංඝයා ඉස්සරහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හරියට මේ මහ පොළොව වගේ. මේ මහ පොළොවට කිසිම කිලුට දෙයක් දැම්මත් මේ මහ පොළොව කිපෙන්නේ නැහැ. මොනවත් ලස්සන දෙයක් දැම්මත් කිපෙන්නේ ගැටෙන්නේ නැහැ. දෙකම සමසිතින් බාර ගන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මමත් ඒ වගේ තව කෙනෙක් කොයි ආකාරයෙන් දෙයක් කිව්වත් මම ඒකට ගැටෙන්නේත් නැහැ, ඇලෙන්නේත් නැහැ කියලා. දෙවෙනි කාරණේ කියනවා මම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහ සාගරය වගේ. මහ සාගරයේට මොන දේ ජලය වගේ කියලා කියන්නේ. ජලයට මොන දුර්ගන්ධ දෙයක් දැම්මත්, කිලුට දෙයක් දැම්මත් හොදලා දෙනවා, පිරිසිදු දෙයක් දැම්මත් හොදලා දෙනවා නේද? අන්න ඒ වගේ මමත් කවදාක්වත් කෙනෙක් හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, ඒක මගේ ගුණයක් කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගින්දරක් වගේ. ඒ ගින්දරට ගොම ටිකක් දැම්මත් පුච්චලා දෙනවා, සුවඳ කූරක් දැම්මත් පුච්චලා දෙනවා. ඒක ගැටෙන්නේ නැහැ. ඒ වගේමයි මම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟ පාර බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා මං හරියට රොඩල් මේ සැඩල් කුලේ දරුවෙක් වගේ. සැඩල් කුලේ දරුව හැම වෙලාවෙම කොම් වෙලා ඉන්නේ. එයාට ඉස්සරහට යන්න බෑ. එයා කුලෙන් හීනයි කියලා කවදාකවත් ඉස්සරහට ගන්නෙ නෑ එයා. අන්න ඒ වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කොතනක ගියත් ඉස්සරහට යන්න හදන්නේ නැහැ. මම පිටිපස්සෙන්මයි ඉන්නේ. අන්තිමයටමයි ඉන්නේ. ඒක මගේ ගුණයක්. ඊළඟ කාරණේ කියනවා මං හරියට අණ කැඩිච්ච ගොනෙක් වගේ. ඒ කියන්නේ අණ කැඩුනට පස්සේ ඒ ගොනා අයිමත් රැලේ පස්සටමයි යන්නේ. මොකද එයාට ඔක්කොම අහිනවා. එයාට ශක්තිය නෑ දැන්. ඒ වගේ අන්නේ අණ කැඩිච්ච ගොනෙක් වගේ මේ සාසනේ දෙවනිය මේ කියන්නේ. අණ කැඩිච්ච ගොනෙක් වගේ. ඊළඟට පස්වෙනි කාරණේ හයවෙනි කාරණේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලස්සන තරුණියක් ඉන්නවා. ඒගොල්ල හොඳට නාල කරලා මල් ගවසගෙන ලස්සන මගුල් ගෙදර කියන්නේ ඇඳගෙන ඉන්නේ. නමුත් කවුරේල සර්පුණක් ගෙනල්ලා එයාගේ බෙල්ල එල්ලනවා. සර්පුණක් ගෙනල්ලා එයාගේ බෙල්ල එල්ලනවා. එහෙම සර්පුණක් එයාගේ බෙල්ල එල්ලලා එයාට මොන තරම් පිළිකුණක් ඇති වෙයිද? අච්චර නාල කරලා මල් ගහගෙන ලස්සන ඉන්න වෙලාවේ නේද? අන්න ඒ වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ කය ගැන හිතන්නේ අන්න අර සර්පුණ වගේ. තේරෙනවද? අර කය ගැන හිතන්නේ අර බෙල්ලට දැමුවා වූ සත්වකුණේ අංශේද මම මේ කය ගැන හිතන්නේත් ඒ වගේ. එවැනි කයකින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මන් තව කෙනෙකුට පාරක් ගහයිද? තේරෙන. ඒක කියනකොටම අර හාමුදුරු කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ කියන ඔබේ හිත හක්කඩකට පැලේ මේ කරපු සිංහනාදෙට. ඒ නිසා වහාම සමාව ඉල්ලන්නේ කියලා. ඒ සමාව ඉල්ලනවා, සමාව දෙනවා. තේරෙන. ඒතර බලන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගුණය. ඒ ස්වාමීන් වහන්සේ මේ ඊළඟට අවසානයේ බුදුරජාණන් වහන්සේට යම් දවසක ගිහිල්ලා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. කොහෙද ඔබ පිරිනිවන් පාන්නේ කියලා. මට යන්න ඕනේ නාලක ගමට මගේ අම්මගේ ගෙදෙට්ට. මං ඉපදුන ගෙදර තමයි මට පිරිනිවන් පාන්න ඕනේ. ඇයි කියලා. මොකද දරුවෝ 6 දිනක් බිහි කළත් ඒ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. සාරි බැවෙන මිත්‍යා දෘෂ්ටිකයි. 6 දිනාම රහතන් වහන්සේලා. කාන්තාව 3 දෙනා රහත් භික්ෂුණීන්ලා, පිරි 3 දෙනා රහත් භික්ෂුණීන්. නමුත් අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරන අවසාන මොහොතේ මම අම්මාව මිත්‍යා දෘෂ්ටික බවෙන් මුදවනවා කියලා. තුන්දහාමුදුරුවෝත් එක්ක, තුන්ද කියන්නේ යාගේ උපන් එක උපන් සහෝදරයා, එයත් රහතන් වහන්සේ. තුන්දහාමුදුරුවෝත් එක්ක වඩිනවා නාලක ගමට අම්මාගේ ගෙදෙට්ට.
ඒකට අම්මා ඇගෙදෙට්ට වැඩිලා හවස 10 ඉතර වෙනකොට අර කාමරේ සැතපීලා ඉන්නවා දැන් උඹේ පිරිණිවන් පානවා කියලා මතක් කරලා ඒත් අම්මා හැරුන්නේ නැහැ. ඒගෙන හිතුවේ නැහැ. රෑ 10 ඉතර විශාල ප්‍රභාෂර ආලෝකයක් ඇවිල්ලා වැඳලා යනවා. ඒතකොට සාරි බැමිණ තුන්දර රහතන් වහන්සේගෙන් අහනවා කවුද ස්වාමීන් වහන්සේ කියලා. ඔව් මා ඒ මුලින්ම ඉන්නේ සක්‍රයා. ඔය සක්‍රයා තියෙනවා. ආයි මාත්‍රය 12 ඉතර ප්‍රභාෂර ආලෝක හතරක් හතර පැත්තෙන් ඇවිල්ලා වැඳලා යනවා. කවුද ඒ කියලා. පාන්දර ජාමේ අර සියලුම ආලෝකයන් පරාද කරන්නා වූ ප්‍රභාෂර ආලෝකයක් එනවා. ඒ මහා බ්‍රහ්මයා කියලා කියනවා. එතකොට මහා බ්‍රහ්මයාගේ ආලෝකය කියනකොටම බැමිනි කල්පනා කරනවා මම වඳින බ්‍රහ්මයා මගේ පුතාට වඳිනවා. එහෙනම් මගේ පුතා මම වඳින බ්‍රහ්මයාට වඩා ශ්‍රේෂ්ඨෙක් වෙන්න ඕනි කියලා අන්න සාරිපුත් මහ රහතන් වහන්සේට අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඒ වෙනාවේ සාරිපුත් මහ රහතන් වහන්සේ මාව සරණ කියලා වැඩන්නේ. ඔබ තෙරුවන් සරණ යන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්ම රත්නයේ සරණ යන්න. සංඝ රත්නයේ සරණ යන්න කියලා තුන් සරණ පිටවෙනවා. ඒ සැනින් මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට බලන්න ඒ එක හාමුදුරුව කෙනෙක්ගේ නේද? ඔබ මේ ගිලම්පස ටික පූජා කළේ අයි ගුණේ? එතකොට ඔබ දක්ෂණම් මේ ගිලම්පස ටිකෙන් කොච්චර ශක්තියක් ගන්න පුළුවන්? දක්ෂණම්. දක්ෂ නැත්නම් ඔබ හිතන්නේ මේ හාමුදුරන් දුන්නා කියලා. නේද? එතකොට ඔබ දක්ෂණම් මේ පූජා කරපු ගිලම්පස ටිකෙන් ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේට යම් දානයක් දුන්නද ඒ දානයේ ආනිසංස මේ මොහොතේ ලබන්න පුළුවන්. ඒක මේ ධර්මයේ ආශ්චර්යය. ඔබ දක්ෂ වෙන්න ඕනේ. නේද? එතකොට එහෙම දක්ෂණම් ඔබ පන්සලේ හාමුදුරුව කොණ්ඩේ වවනවා රස්සාවක් කරනවා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මම දුස්සීලයි කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ඔබ දන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට. ඒක තමයි දක්ෂභාවය කියන්නේ. අචල සද්ධාව සකස් කරගන්න එහෙම. තේරෙනවද? ඒ අචල සද්ධාව තෙරුවන් කරේ අපි සකස් කරගන්න. එහෙම නැතුව මොනතරම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා එක දරුවෙක් කියලා කියන ස්වාමීනි මං දැන්ට 58,00,000 වාරයක් ඉතිවිසෝ කියලා දිනවා කියලා. මේ එහෙම කියලා වැඩක් නැහැ. තේරෙනවද? අර ගුණයන් ඥානයන් දකිමින් අපි ඒවට ගරු කරන්න ඕනේ. ඒබැයි ආචාර්ය දකින්න ඕනේ. ඒ දකිද්දිම මම ඉන්නේ කොතනද? ධර්මයේ තියෙන්නේ කොතනද? මේ සංගයා ඉන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොතනද කියන අර මහා පරතරය අපිට පේනවා. ඒ පරතරයත් එක්ක අපිට අර ශ්‍රද්ධාව සකස් වෙනවා. ඒ ආකාරයෙන් අපි හිතන දක්ෂය. දෙවෙනි කාරණේ තමයි ආරේකාන්ත සීලය. පළවෙනි කාරණේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව. තාම බුදුරජාණන් වහන්සේ මේ සමත විදර්ශනාව ගැන කියලා නැහැ. තේන්න ඒක හොඳට තේරුම් ගන්න. අපි හැම වෙලාවෙම අපි හිර වෙන්නේ උතන තමයි. ওই හිර වීම නිසා තමයි අපිට සාරාංශ කල්ප 30 කෝටි ගානක් තාම මෙතෙන්ට එන්න බැරි වුනේ. තේරුණාද? ඔබටත් මටත් එන්න බැරිුනේ ඒකයි. ඒක තේරුම් ගන්න. එතකොට දැන් තෙරුවන් කෙරේ ආචර ශ්‍රද්ධාව ඊළඟට ආරේකාන්ත සීලය. ආරේකාන්ත සීලය කියන්නේ ආර්යයන් වහන්සේලා ආරක්ෂා කරගත්තා වූ සීලය. ආර්යයන් වහන්සේලා කියන්නේ රහතන් වහන්සේලා. එතකොට රහතන් වහන්සේලා යම්සේද සීලය ආරක්ෂා කළේ ඒ ආකාරයෙන් මම සීලය ආරක්ෂා කරගන්නවා කියන එන්න ඕනේ අදිස්ථානයකට. තේරුණාද? එතකොට ඒ එතනදී අපි ජීවිතය තුළින් දකින්නේ පංච සීලයනේ නේද? ඊට වඩා පොයේ දවසකදී උපෝසථාට්ටංග සීලය ආරක්ෂා කරනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම පුළුවන් තරම් සිල්පද ගරු කරන්න. සිල්පද ආරක්ෂා කරගන්න. නමුත් සමහරුව අපිට කියනවා මහාම්දුරනේ මේ සිල්පදේ රකින්න මම කොච්චර උත්සාහ කළත් බෑ කියලා. නේද? එක්කෝ අපිට ව්‍යාපාර රැකියා ගන්න නිසා බොරුවක් කියන්න සිද්ධ වෙනවා. නේද? එහෙම නැත්නම් මොනවා හෝ එක සිල්පදයක් දෙයක් ගන්න සමහරලාට උගාවක් කැයට ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඒ ආරේකාන්ත සීලය රකින්න කියන තැනදී ඔය ප්‍රශ්නේ මතුවෙනවා. එතකොට අපි එහෙම දෙයක් මතුවෙනකොට අපි හැම වෙලාවෙම උත්සාහ හිතන් අපි හිතන්න ඕනේ. මොකද තෙරුවන් කෙරේ අතල සද්ධාවට එනවනේ දැන්. එනකොට අපි හිතන්න ගන්න කර්මයේ කර්මඵල පිළිබඳ විශ්වාසය අපි තුල සකස් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම කර්මයේ කර්මඵල විශ්වාසය සකස් වෙනකොට අපිට හිතන්න පුරුදු වෙන්න ඕනේ මේ සිල්පදේ හැම වෙලාවෙම අපි ගිලිහෙන්නේ මොකක් හෝ කර්ම විපාකයක් අපි. තේරෙනවද? අපි සංසාරයේ සිල් රැකපු අයට උදව් කරලා නැහැ. සිල් රැකපු අයට ගරු කරලා නැහැ. එන් අගෞරව කළා වූ දේ අකුසල් විපාකයේ තමයි මේ ජීවිතේදී අපිට සීලයක් යම් තැනකදී බිඳෙනවා නම් ඒ බිඳගන්න අපි හේතු සාධකෙන් අපිට ශක්තිය නැත්තම් හිණ වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකෝට එහෙම තේරුම් ගත්තට පස්සේ අපි උත්සාහ ගන්න ඕනේ මේකෙන් මිදෙන්න නම් චේතනාවක් සකස් කරගෙන සිල් රකින්න ඇයට උපකාර කරන්න. තේරෙනවද? අපි සමහර අයට සිල් රකින්න ඇයට උපකාර කරන්නේ නැහැ. සිල් රකින්න ඇයට සමහර මිනිස්සු බයින අය අවස්ථා දිනනවා. එයා හොර සිල් ගන්නවා. ඔය එක එක දේවල් කියනවා නේද? ඔවැනි වචන තමයි අතීතයේදී භවයන්ීදී කියපු වචන තමයි අපිට මේ ජීවිතයේදී සිල්පදයක් ආරක්ෂා කරගන්න බැරි නම් එතන කැඩෙන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට එහෙම තේරුම් අරගෙන අපි තුල මොකක් හෝ සිල්පද බිඳෙන තැනකට යනවා නම් එක සිල්පදයක් හරි නිතරම
අපි උත්සාහ ගන්න ඕනේ සිල් රකින්න ඇයට උපකාර කරන්න. සිල් රකින්න ඇයට ගරු කරන්න. සිල් රකින්න ඇයට සිව්පස්යෙන් උපස්ථාන කරන්න. ඔය ගිහි උපාසක උපාසිකා වේවා, භික්ෂු භික්ෂුණී වේවා, සීලය ආරක්ෂා කරන කෙනෙකුට ගරු කරනවා. ඒ ගරු කරන්නේ අපි තුල චේතනාව සකස් කරගෙන. මොකද චේතනාව මේ කුසලයේ තුලින් මට සීලය ආරක්ෂා කරගන්න ශක්තිය ලැබේවා කියන එක අපි හිතේ ඇති කරගන්නුනේ. අපිට බැරිම තැන තියෙනවා එකක් දෙකක් පිටපත කැරින. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම චේතනාවක් සකස් කරගෙන මම මේ සීලය ආරක්ෂා කරගන්නේ සතර අපායන් මිදෙන්න කියන අරමුණ තියාගෙන ආරක්ෂා කරගන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සීල සමාධි ප්‍රඥා මාර්ගය කියලා මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ මාර්ගයේ කොතනකවත් නවාතැන් ගන්න දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙන්න? දැන් මේ සීලය ළඟ තියෙනවා දෙමන් හන් තුම්මන් හන්දියක් සීලය කියන්නේ. ඒක හැම වෙලාවෙම තියෙනවා. සීලේ තියෙන හන්දිය තියෙනවා. දකුණට පාරකුත් තියෙනවා. වමට පාරකුත් තියෙනවා. හොඳේ? ඒතකොට කෙලින් පාර තමයි සමාධිය කියන හන්දියට තියෙන්නේ. ඒතකොට දැන් සීලය කියන තැන හන්දිය තියෙනවා. හන්දියෙන් දකුණට පාර තමයි දිව්‍ය ලෝක වලට යන පාර. සුගතියට යන පාර. යමෙක් සිල් ආරක්ෂා කරගන්නවා. සිල් ආරක්ෂා කරගෙන එයා සතර අපායන් මිදෙනවා කියන හිතන්නේ නැහැ. තේරෙනවද? එයා හිතන්නේ මම හොඳ ජීවිතයක් ලබනවා. හොඳේ? එයා ඒ සතර අපායන් මිදෙන තැනට යන්නේ නැහැ. සීලය ආරක්ෂා කරගෙන එයා දිව්‍ය ලෝක පැත්තට යනවා. මනුෂ්‍ය ලෝක පැත්තට යනවා. තව කෙනෙක් ඉන්නවා. එයා සීලය ආරක්ෂා කරනවා. නමුත් එයා දුෂ්ටිගතයි. මම සිල්වත්. අනිත් අය දුස්සීලයි. මම ළඟ තමයි හොඳ සීලය තියෙන්නේ. ඒ වගේ එයා සීලෙන් මාන්නයට පත් වෙනවා. එහෙම එයා දැකලා තියෙනවද? සීලෙන් මාන්නයට පත් වෙනවා. ඒතකොට සීලෙන් වුණත් එයා පත් වෙන්නේ මාන්නයට නම් ඒ තුලින් අකුසලයක් යාත්‍යද කරගන්න. ඒතකොට සීලය නිසා මෙයා මේ දකුණු පැත්තට අපාය පැත්තට ගැගෙනවා. සීල් එකල තමයි තියෙන්නේ. නමුත් එයා මේ පැත්තට යනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට දක්ෂයා මොකද කරන්නේ? මේ දකුණට වැටෙන්නේ නැහැ. වමට වැටෙන්නේ නැහැ. කෙලින් පාර සමාධියට යනවා. සීලෙන් පරිපූර්ණ වෙච්ච කෙනා තුල තමයි සමාධිය සකස් වෙන්නේ. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ. සීලෙන් පරිපූර්ණ නැත්නම් කවදාකවත් සමාධිය සකස් වෙන්න බෑ. මොකද එයාගේ හිත හැම වෙලාවම කුකුස්. තේරෙනවද? ඒ වැරද්ද එයාට මතක් වෙනවා. එක එක දේවල් වෙනවා. හිත කවදාකවත් සංහිඳීමකට පත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලෙන් පරිපූර්ණ වෙච්ච කෙනා තුල පමණක්මයි සමාධිය සකස් වෙන්නේ. අන්න දක්ෂයා සීලෙන් පරිපූර්ණ වෙලා සමාධිය කියන හන්දියට යනවා. ඒක තේරුම් ගන්න ඕනේ. හොඳේ? දැන් මෙතන සතර පායකින් මිදෙන තැනට මෙතන යන්න ඕනේ නැහැ. තාම අපි සීලේ ළඟ හිටියා නැති ඈ. දැන් මේක මම වැඩිපුර කියන්නේ. ඒතකොට දැන් සමාධිය ළඟ දකුණට යනමඩයි පාරවල් දෙකක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සමාධිය වඩන මේ දරුවා කිව්වා වගේ සමහරු අර ලෞකික ධානයන් ලැබෙන රූපී අරූපී භ්‍රමතල් වලට යනවා සතර පායෙන් මිදෙලා නැහැ. ඒක දකුණට තියෙන පාර. ඒතකොට වමට පාරකුත් තියෙනවා. ඒක තමයි සමාධිය නිසා මාන්නයටපත් වෙච්ච අප්‍රමාණ පිරිස ඉන්නවා. සමාධිය තකස් කරගෙන මට සමම සමාධිමත් අනිත් අය සමාධිමත් නෑ කියලා මහා විකාර කරන පිරිස් අප්‍රමාණව ඉන්නවා. තේරෙනවද? ඒතකොට ඒගොල්ල මේ දෘෂ්ටියක් තුල ඉන්නේ, බරපතල දෘෂ්ටියක් තුල ඉන්නේ. ඒගොල්ල මේ වම් පැත්තට වැටේ. ඒකෙන් පිරිහිනවා. තේරෙනවද? අකුසල. ඒතකොට එයාත් ඇතුළේ අකුසල. ඒක දක්ෂයා මොකද කරන්නේ? සමාධිය කියන හන්දියට ආව සීලය පහු කරගෙන අන්න ප්‍රඥාව කියන හන්දියට ආයෙනවා. අන්න දක්ෂභාවය. ඒක හොඳට තේරුම් ගන්න. මේවයි මෙන්න මේ අන්ත දෙකක් තියෙනවා හැම වෙලාවෙම දෙපැත්තේ. අපි දක්ෂ වෙන්න ඕනේ හරි පැත්තට යන්න. ඒතකොට ආරේකාන්ත සීලය කියන මේ සතර අපායන් මිදෙන සීලයේදී අපි හැම වෙලාවම සිල්පද ගරු කරන්න උත්සාහ ගන්න ඕනේ. අපි සිල් ආරක්ෂා කරනවා වගේම සිල් ආරක්ෂා කරන හැට ගරු කරන්න. ඒක ප්‍රධානම දෙයක්. අපි සිල් ආරක්ෂා කරලා විතරක් වැඩක් නැහැ. තේරෙනවද? අනුන්ට අනුන් සීලය ආරක්ෂා කරනට දෙන ගරු කරන්න. මොකද දැන් ඊළඟ එකට එනකොට ඔක තේරෙන මොකද්ද කියන්නේ? අනුන්ට ආරක්ෂා කරන්න. ඒතකොට අපි සිල්පදයක් රැක්කා කියලා ඒක අමතක කරලා දාන්න බෑ. තේන්නා? හැම රාත්‍රෑකම අපි අද රැක්කා වූ සිල්පද මෙනෙහි කරන්න ඕනේ. තේන්නා? මොකද දැන් අපිට අභියෝගයක් තියෙන්නේ. නේ? මේ ජීවිතේ පමණයි දරුව අපිට මේ 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 තැනට අපිට එන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සාසනය කියන දේ ශීඝ්‍රයෙන් විනාශය කරා යන්නේ. හොඳේ? බුදුරජාන් වහන්සේ ධර්මයේ විනාශයෙන් තව අවුරුදු 50ක් වුණා මේ සාසනේ තියෙයි. තේරෙනවද? තව අවුරුදු 50ක් මේ සාසනේ තියෙයි. හරිද? සාසනය ඉවර වෙන දවස බුදුරජාන් වහන්සේ පැහැදිලිව කියනවා. හන්දද? සාසනය ඉවර වෙන්නේ කවදද? දැන් භික්ෂුණී සාසනය ඉවරයි. භික්ෂුණී සාසනය මේ ලෝකේ නෑ. අතුරුදහන් වෙලා තියෙන්නේ. ඉවරයි නෙමෙයි අතුරුදහන් වුණා. ඒතර භික්ෂුණී සාසනය අතුරුදහන් වුණා කියන්නේ කොහොමද? භික්ෂුණීන් වහන්සේලාට අටපාරාජිකා කියලා පාරාජිකා අටක් තියෙනවා. තේරෙනවද? යම් භික්ෂුණියක් මේ අටපාරාජිකා වලින් එකකටපත් වුණා නම් එයාට භික්ෂුත්වේ නැති වෙනවා. උපසම්පදාව නැති වෙනවා. හන්දද? තේරුම් ගන්න ඕනේ. මේ සාසනය නැති වෙන්නේ එහෙමයි. එතකොට අටපාරාජිකාවටපත් නොවු හොඳේ අවසාන භික්ෂුණිය අපවත් වෙලා ඉවරයි ලෝකේ. කවදා හරි අවුරුදු 50කට 40කට 30කට අය අපවත් වෙලා ඉවරයි දැන්.
තේනම් ඒ අටපාරාජිකාවට පත්න වූ අවසාන භික්ෂුණී අපවත් වෙන මොහොතේ ඒ භික්ෂුණී ශාසනය අහවර වෙනවා. තේනම්. නමුත් භික්ෂුණීන්ලා ඉන්නවා. ඕන කෙනෙකුට උපසම්පදාව තියෙනවා කියලා පිළිහිටව ගන්න පුළුවන්. නමුත් ඒ ධර්ම විනයට එකක නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්ම විනය කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාස්ත්‍රුභාවයේ තියලා. ධර්ම විනයට එකක නැහැ ඒ ශාසනය. ඒවා ඒක එක්කෙනාගේ දෘෂ්ටියින් අනුව පිළිහිටව ගන්න දේවල්. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දි බුදුරජාණන් වහන්සේ දකිනවා දිවසින් තමන්ගේ ශාසනයේ අවසාන රහත් වෙන භික්ෂුණිය කවුද කියලා. තේරෙනවද? අවසානට රහත් වෙන භික්ෂුණිය කවුද කියලා දකිනවා. ඒ අවසානට රහත් වෙන භික්ෂුණිය රහත් වෙලා ඉවරයි දැන් ලෝකේ. හොඳේ? මේ 2600 වෙනකොට රහත් වෙලා ඉවරයි. ඒ අවසාන භික්ෂුණිය අරිහත්භාවයට පත් වුණාට පස්සේ තමයි භික්ෂුණී ශාසනය අර විදිහට අහවර වෙන ආයන්නේ. තේරෙනවද? අද අදට නෑ භික්ෂුණී ශාසනය ධර්ම විනය අනුව නෑ. තේන්න. ඒ පිළිහිටවාගත්ත ශාසනයක් තියෙනවා. අර දඹුල්ලේ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ තනි කැමැත්තෙන් පිළිහිටවාගත්ත ශාසනයක් තියෙනවා. නමුත් ඒක ධර්ම විනයට එකඟ නෑ. තේන්න. දැන් මටත් ඕන නම් පිළිහිටවන්න පුළුවන්. නමුත් ධර්ම විනයට එකඟ නෑ. තේන්න. ඒක තෙරුවන් කෙරේ අතල සද්ධාවට ආපු කෙනෙක් කවදාකවත් පිළිහිටවන්නේ නැහැ. මොකද මේ ධර්මයට දෝයිකමක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කියලා දෙන දේක් මේ කරන්නේ. තේන්න. එතකොට දැන් එහෙම ඒ අරිහත් භාවයට ඒ අටපාරාජිකාවට පත්න වූ භික්ෂුණිය දැන් අපවත් වුණාට පස්සේ ශාසනය ඉවරයි. නමුත් භික්ෂුණීන්ලා ඉන්නවා. භික්ෂුණී ආරාම තියෙනවා. ඒවා ලෝකේ තියෙනවා. අන්න ඒ වගේ දරුවෝ භික්ෂුන් වහන්සේලාට සතර පාරාජිකාවක් තියෙනවා. පාරාජිකා හතරක්. ඒ පාරාජිකා හතරට භික්ෂුවක් පත් වුණොත් හතරෙන් එහෙකට එයාට භික්ෂුත්වයක් නැතු වෙනවා. උපසම්පදාවක් නැතු වෙනවා. තේරුණාද? ඒ පාරාජිකා හතර තමයි පළවෙනි පාරාජිකාව තමයි මනුෂ්‍ය ඝාතනය. සතෙක් නෙමෙයි මනුෂ්‍යෙක්ම ඝාතනය වෙන්න ඕනේ. මනුෂ්‍යෙක් වගේ මේක ගර්භාෂයේ දරුවෙක් ඉන්නවා කෙනෙක්ගේ. ඒතර හාමුදුරුවෝ බෙහෙතක් කියනවා ඒ දරුවා නැති කරගන්න. අපි කියමු කෙනෙක් කියනවා මේ හාමුදුරුවනේ අහන ප්‍රශ්නය මට දරුවෙක්. එතකොට එයා බෙහෙත කියද්දි මෙයා පාරාජිකා වෙලා. එතකොට මිනිමරුමක්ම කරන්න ඕනේ නැහැ. ඒ පාරාජිකා වෙලා. එතකොට මේ මනුෂ්‍ය ඝාතනයේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ කාමී වර්ධව හැතරීම. ඒතකොට ස්ත්‍රියන් සමගම කාමී වර්ධව හැතරෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පරාජිකාව බවට පත් වෙන්නේ. ඈ තවත් හේතු දෙක තුනක් කියන ඒවා කියන්න ඕගලන්ට සුදුසු නෑ. එතන මේ දෙවෙනි කාරණේ, තුන්වෙනි කාරණේ හොරකමක්. මොනෑම දැන් මෙතන තියෙන මේක මං හොරෙන් ගත්තොත් මං පරාජිකා වෙලා. මට භික්ෂුත්වයක් නෑ, උපසම්පදාවක් නෑ, ධර්ම විනය දෙකක් නෑ. ධර්ම විනය දෙකක් නෙවෙයි මේවා ගලපෙන්නේ. හරිද? ඊළ මේක හතරවෙනි කාරණේ තමයි නැති උත්තරීතර මනුස්ස ධර්ම පෙන්වෙනවා. ඒ කියන්නේ මම සීලය රකින්නේ නෑ. නමුත් මං ලෝකයට සීල රකින්නවා කියලා පෙන්වෙනවා. මම සෝවාන් වෙලා නැහැ. මම සෝවාන් කියලා ලෝකයට පෙන්නනවා. පෙන්නන මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ සිව්පතේ ගන්නවා. ඕගොල්ලන් ලාභ සත්කාර ගන්නවා. ඒ ගන්නකොටම මම සෝවාන් කියලා කියනකොටම මම පරාජිකා වෙනවා. එතකොට මට භික්ෂුත්වයක් නැහැ, උපසම්පදාවක් නැහැ. ඒක තමයි සතර පරාජිකා කියන්නේ. එතකොට දරුව මේ සතර පරාජිකාවටපත් නොවු ඈ අවසාන භික්ෂුව යම් දවසක අපවත් වෙනවද? එදාට මේ ශාසනය අහවර වෙලා යනවා. තාම එහෙම වෙලා නැහැ. තාම ඉන්නවා සතර පරාජිකා ආරක්ෂා කරගත් අප්‍රමාණ භික්ෂුන්. ඒ නිසා සාසනේ තාම තියෙනවා. එතකොට මේ අවසාන භික්ෂුව අනාගතයේ දවසක අපවත් වෙනවද? අවසාන භික්ෂුව ලංකාවේ නෙමෙයි ඔය තායිලන්තේ ඒ වගේ කොහේ රටවල අවසාන භික්ෂුව අපවත් වෙන දාට දැන් සාසනේ ආවරයි. සාසනේ ඉවරුණත් දරුවෝ සාසනේ අර්ථයයි අහවර වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අතුරුදහන් වුණා. නමුත් ස්පන්සල් තියෙනවා. ආරණ්‍ය තියෙනවා. හාමුදුරුවෝ ඉන්නවා. ඔබලා දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලා අනාගතයේදී පවතිනා උපදී ඇතිවෙනා වූ කාසාය කන්ටකටත් දන් දෙනවා. කාසාය කණ්ඩකර දෙන දානෙත් මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් එයා සංඝයාට උපසම්පදාවට අදාළයි ඉති නැහැ. සාසනේ ආවරයි. නමුත් සාසනේ නාමයෙන් අර ඉස්සරහට යනවා. නමුත් ඒ යන සාසනේ තුල දරුවෝ කවදාකවත් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒකයි සාසනේ නැහැ කියන්නේ. සාසනේ නැහැ කියන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය කතා කරන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ කතා කරන්නේ නැහැ. පරිත්‍සම්පාද කතා කරන්නේ. සප්තබොධ්‍යංග ගැන කතා කරන්නේ. පංච උපාදානස්කන්ධය කතා කරන්නේ. මොකද්ද කතා කරන්නේ? ලෝකයේ සැපයි. මේ සැප විඳින්න. හොඳට ඉගෙන ගන්න. හොඳට ඇඳුම් අඳින්න. හොඳට රස්සාවක් හොයාගන්න. හොඳට ගෙවල් දොරවල් හදන්න. උදේම නැගිටින්න. දෙමාපියන්ට වඳින්න. ගුරුවරුන්ට වඳින්න. මේ ලෝකයේ සැපයි ඒක විඳින්න. ඔක ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. තේන්නේ. දැන්ටත් ඕක තමයි අද භාගයක් තියෙන්නේ. එතන මේක නෙමෙයි ධර්මය කියන්නේ. ඇයි ඒ? ධර්මයේ අර්ථයෙන් ගිලිහිලා යනවා. එතන මේක ඊටු ටිකක් ගිලිහෙනවා. තව කාටික කාලයක් ගියම තව 50ක් උපරිම තියෙනවා. තව ඊට පස්සේ පන්සල් තියෙනවා. හාමුදුරුවෝ ඉන්නවා.
ඒගොල්ලෝ කියන්නේ ලෝකයේ සැපයි ඕගොල්ලෝ මේක විඳින්න. නිකන් ඔය ඒවා කැලේ යන්න අවශ්‍ය නැහැ, භාවනා කරන්න අවශ්‍ය නැහැ, මේක විඳගෙන ජීවත් වෙන්න. තේන්න. ඒක තමයි ධර්මයේ වෙන්නේ. අන්න ඒකෝට සාසනයේ අර්ථය, සාසනයේ යථාර්ථය ගිරහෙලා සාසනය නැහැ කියන්නේ අන්න ඒකයි ඈ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එවැනි තැනක් තමයි අවුරුදු 50කින් උදා වෙයි නා. මොකද අදටත් අපිට පේනවා මහායාන දර්ශන අරමුණ ගොඩාක් මේක ඇතුළට ඇවිල්ලා තිනා නේද? එතකොට 50ක් යනවා නම් ඔබලාට මේ ජීවිතේ විතරයි දරුවෝ තින්නේ. මේ මේකෙන් ගොඩ එන්න. තේරෙනවද? ඒ නිසා ඔබලා පින්කම් කර කර ඔබලා ප්‍රාර්ථනා කළොත් දෙවියෙක් වෙන්න ඕනේ කියලා. හොඳේ. දෙවියෙක් වුණොත් ඔබ කියලා අපි කියමු යාමේ තුසිතේ නිම්මාගලට දෙවියෙක් වෙනවා. දෙවියෙක් වෙනා අපි කියමු නිකන් උදාහරණයක් අවුරුදු 1000ක් ඉන්නවා. 1000ක් ඉන්නවා කියමු. නැත්නම් අවුරුදු 5000ක් 50000ක් ඉන්නවා කියමු. හොඳේ මේ දින අවදානමයි මම කියන්නේ. 1000ක් ඉඳලා ඔබ දිව්‍ය සැප පිළිුණාට පස්සේ මොකද වෙන්නේ? නැවත චුත වෙන්න ඕනේ. ඒ චුත වෙලා ආයිම දිව්‍ය ලෝකෙම ඉන්නේ නැහැ. අවමේ මිනිස්සෙක් වෙනවා කියමු. නමුත් ඔබ දිව්‍ය ලෝකෙන් චුත වෙලා දරුවෝ තව අවුරුදු 100ක් දිව්‍ය ලෝකෙ ඉඳලා ඔබ දිව්‍ය ලෝකෙන් චුත වුණොත් ඔබ මනුස්ස ලෝකෙට බහින්න ඕනේ. එක්ක ක්‍රිස්තියානි අම්මා කෙනෙක්ගේ මව්කුසකට, එක්ක මුස්ලිම් අම්මා කෙනෙක්ගේ මව්කුසකට, එක්ක Hindu අම්මා කෙනෙක්ගේ මව්කුසකට, බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෝකෙ නැහැ. හොඳට තේරුම් ගන්න නම් මේ අවධානය. බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකෙ නැහැ. තේරෙන මිත්‍යා දෘෂ්ටික සමාජ ලෝකයක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිකට බැහැගත් මොහොතේ පටන් ඔබ මිත්‍යා දෘෂ්ටික භාවය තුල තමයි ඉස්සරහට යන්නේ. තේරෙන. ඒ නිසා දෙවියෙක් වෙලා වැඩක් නැහැ. නැවත මිනිසෙක් වෙලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්න, මාර්ගඵලලාභී මිනිසෙක් වෙන්න. එතනින් පමණයි ඔබලාට මෙතනින් ගැලවිලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ආරේකාන්ත සීලය කියන තැනදී ඔබ සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ අන්නේ චේතනාව සකස් කරගෙන. තේන්න අප්‍රමාදී භාවය කියන්නේ ඒකයි. ඒ අනාගාමී වුණා අකනිදාත් තාවතිංසලත් ඉන්නවා. ඒක වෙනසක් නැහැ. අනාගාමී කට්ටිය ඉහළම තලයේ ඉන්නේ. ඒතරේ අනාගාමී වුණත් එයාට තව ආත්ම භාවයක් තියෙනවා. ඉතින් අනාගාමී භව එහෙ උප්පත්තිය ලබන්නේ. ඉන්නේහා අනිත් දිව්‍ය තලවල උපත ලැබෙන රූපී අරූපී භක්ම තල අනාගාමීයන්ට අයිතිය වුණක් වෙනවා. අර මාර්ගඵල සතර පාය මිදුන් නැති අය ඒවල ඉන්නවා. මේ එතකොට මේ අර සිල්පද ආරක්ෂා කරේදී හැම වෙලාවම චේතනාව අර විදිහට සකස් කරගන්න ඕනේ. සීලයෙන් ලැබෙනා වූ ප්‍රථම ආනිසංසය තමයි අප්‍රමාදී භාවය. අප්‍රමාදී භාවය කියන්නේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ කියන්නේ මේ ජීවිතයේ වැඩ කරන ප්‍රමාදය නෙමෙයි. සතර අපායට වැටලා කල්පගණන් ප්‍රමාද වෙන්නේ නැහැ. දැන් මේ සතර අපායේ ඉන්න සත්වයෝ දැන් කල්පගණන් ප්‍රමාද වෙලා ඒගොල්ලන්ට මං කියන බණින් ඒගොල්ලන්ට වැඩක් නැහැ. මෙතන බල්ලෙක් හිටියා නම් බල්ලට වැඩක් තියෙනවා මං බණ කිව්වා කියලා. බුදුරයන් වහන්සේ කෙනෙක් අද පහළලා ඉති ඇතේ බල්ලට වැඩක් නැහැ. ඇයියා? අප්‍රමාදී ප්‍රමාදයි දැන්. එයා අප්‍රමාදී නැහැ. එයා කල්පගානක් දැන් එතන වැටලා. අන්නේ අප්‍රමාදී භාවයේ මිදීම ආරමුණු කරගෙනයි අපි සීලය ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්නා වූ සීලය හැම රැයකම අපි මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. අද මම මේ සිල්පද මෙනෙහි කළා කියලා මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ සිල්පද පහට අමතරව අපි උත්සාහ ගන්න ඕනේ අර උපෝසථ අටාංග සීලයේ දින එකක් දෙකක් හෝ සිල්පද ජීවිත විතර ආරක්ෂා කරගන්න. දැන් අපිට පුළුවන් විකාල භෝජන වේරමණී සික්ඛාපදේ සමාදියාම කියන එක පොයට විතරක් නෙමෙයි. අපිට මාසයකට දවස් අධ්‍යයයක් ගෙතර ඉඳන් ආරක්ෂා කරගන්න. මොකද අපි දැන් අදිස්ථානයක් ඇති කරගෙන ඉන්නේ මේ භවයේ දුක දැකලා මම මේකෙන් මිදෙනවා. තේන්න. එතකොට ඒ අභියෝගේ හැර වෙන අභියෝගයක් අපිට නැහැ. තේන්න. වෙන මොකක් අභියෝගයක් පිටින් ගත්තත් ඒක දුක පිණිසමයි ඔබට හේතු වෙන්නේ. භවයේ පිණිසමයි හේතු වෙන්නේ. එනිසා ඔබේ ජීවිතේ එකම අභියෝගය කරගන්න ඕනේ මේ සසර ගමන කෙටි කරගන්නවා කියන දේ. එහෙම නැත්නම් මෙතනින් එහා පැත්තට පැනගත්තොත් අපි දන්නේ අපි කොහේ ആയി හිතා ගන්නද? මේ හිතා ගන්නවා බැ. එනිසා ඒ අභියෝගයේ දකිනින්ම අපි හැම වෙලාවම සීලය නිරතුරුවම වැඩිපුර එක තිල්පදයක් හෝ රකින්න. ගෙදර ඉන්න ගමන් අද මං දවල්ට ආහාර ගන්න මං හිතනවා නෑ මං ආයිම රැට ආහාර ගන්නෑ. මං මේ තිල්පදේ රසක් සමාදන් වෙනවා. රැට කිරි එකක් ගන්න ප්‍රශ්නයක් නෑ. උත්සාහ ගැනීමක් නේ. ඒතකොට ඒ උත්සාහය තුළ තමයි අපිට අපේ කැමැත්ත සකස් වෙන්නේ. චේතනා උත්සාහය කියන්නේ. නේද? ඒ චේතනා විසින් අපි සීලේ ආරකාන්ත සීලයක් බවට පත් කිරීමට අපිට සියලුම සාධක සකස් කරලා දෙන්නේ. ඈ? ඒතකොට මම අද දවසේ මේ සුවඳ විල උන්නේ ගන්න මේ මල් අරෝමයේ පළඳින් ඉන්නේ නැහැ. මම කියලා ගෙදර ඉඳන් කරන්න බැරිද? පුළුවන්. ඒක පන්සලට ගිහින් සමාදන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කාලේ විසාකාවල අනේ පිළිසුතන්ලා සිටුතුමන්ලා මේ පන්සලට ගිහින් සිල් ගත්තේ නැහැ. ඒ උපෝසථයේ සමාදන් වුණේ ගෙද? අද තමයි මේ පන්සල් වල ගිහිල්ලා ඒ සියලු දේවල් කරන්නේ. ඒ නිසා පුළුවන් තරමින් පංචශීලයට අමතරව
එක සිල්පදයක් දෙකක් හෝ මාසයකට දවස් දෙකක් තුනක් හෝ උත්සාහය තුළින් අපි සමාදන් වෙන්න ඕනේ. එතනම තියෙනවා අපිට කැමැත්ත. මම ආරකාන්ත සීලය සමාදන් වෙනවායි කියන කැමැත්ත අපි තුල තියෙනවා. වීරිය අපි තුල තියෙනවා. නේද? ඒක අපි හැම වෙලාවම කරන්න ඕනේ. ඒ ගන්නා වූ සීලය හැම වෙලාවම මෙනෙහි කරන්න ඕනේ. හැම රාකම් මම මේ සිල්පද මෙනෙහි කළා කියන. තුන්වෙනි කාරණය රූප පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය කියන්නේ අපි කරන්නා වූ හැම දෙයක්ම නේද? අනිත්‍ය වශයෙන් දකින්න කරනවා. නේද? දැන් අද උදේ දැන් නෝනලා උදේ නිදාගෙන හිටියා. ඇහැරුණා. දැන් ඇහැරෙන්න කියලා හිත සකස් වුණා. ඇහැරුණා. කට හොදන්න කියලා හිත සකස් වුණා. හේදුවා. වතුර බොන්න ඕනේ කියලා හිතක් සකස් වුණා. හේදුවා. තේ බොන්න ඕනේ කියලා කෑවා බිව්වා. මේ සියල්ලම කලේ සකස් වුණා වූ හිතක් නිසා නේද? නේද? දැන් මේ උදේ නැගිටින්න කියපු හිත දැන් තියෙනවද? නැහැ. උදේ කෑම කන්න කියපු හිත දැන් තියෙනවද? නැහැ නේද? හොඳයි දැන් මෙහෙට එන්න කියලා කියපු හිත දැන් තියෙනවද? නැහැ. දැන් ඇවිල්ලා වාඩි වෙන්න කියලා හිතපු හිත තියෙනවද? නැහැ නේද? නමුත් උදේ ඉඳන් මේ වෙනකන් ඔබේ හිත තුල හිත කීදාහක් ඇති වුණාද කියලා හිතන්නකෝ. නේද? නමුත් ඒ ඇති වුණා වූ හැම හිතක්ම ක්‍රියාත්මකභාවයට පත් වෙලා අනිත්‍ය වුණා. නේද? නැගිටින්න ඕනේ කියලා හිත සකස් වුණා. ක්‍රියාත්මක වුණා ඔබ නැගිට්ටා හිත අනිත්‍ය වුණා. තව හිතක් සකස් වුණා. නේද? එතකොට සකස් වුණා වූ හැම හිතක්ම අනිත්‍යභාවයට පත් වුණා. ඒ සකස් වුණා වූ හිත එක්ක කුසලයක් එක්ක අකුසලයක් ඔබට සිද්ධ කර දුන්නා නේද? ඈ දැන් මෙතෙන්ට එන්න ඕනේ කියන සිත සකස් වෙන අනිත්‍ය වුණා. ඒ සකස් වුණා වූ සිත තුළින් මේ අකුසලයක් සිද්ධ කරගන්න. දැන් මෙතෙන්ට එන්න නෙමෙයි ඔබට කිව්වොත් මං ගියන්න ඕන අරමනුස්සයට බයින්න කියලා යන්න ගියා නම් එතන අකුසලයක් සිද්ධ වෙනවා. ඒතකොට සකස් වෙන්නා වූ හැම හිතක්ම අපිව භවය කරා අරගෙන යන එක්ක කුසලයක් එක්ක අකුසලයක් සිද්ධ කරගන්න. නේද? එතකොට අපි නිරේතුරුවම මෙන්න මේ අනිත්‍යභාවය හිතෙන් දකින්න ඕනේ. තේරෙන. ඒ අනිත්‍යභාවය දකින්න ඕනේ. එතකොට මේ අනිත්‍යභාවය දකිද්දී අපි දුවා දරුන්න හොඳට මේක තේරුම් ගන්න ඕනේ. ගිහි ජීවිතේ ගත කරන එක ගිහි බැඳීම් කිසිම දෙයක් අතහරින්න ඕනේ නැහැ මේ ගමනේදී ඈ. විසාකාව කියන්නේ දරුව මුණුපුර 30 දෙන්නෙක්ද හදාගෙන මේ ලස්සන ජීවත් වෙච්ච අය. අපි මේ සෝවාන් මේ පයතන කියනකොටම සමහර අය බය වෙනවා අම්මෝ අපේ පෞල් ජීවිතේ නැතිදේ අපේ රත්ධානත්වයේ ව්‍යාපන්න ඒව තව ශක්තිමත් වෙනවා. තේරෙන? ඒ මාර්ගයේ ගමන් කරන කෙනා සතර අපායෙන් මිදෙන්න උත්සාහ කරන කෙනා මිදුන කෙනා තමයි සමාජීන ජව සම්පන්න මනුස්සයා. එයා සැලෙන්නේ නැහැ. එයා යටත් වෙන්නේ නැහැ කාටවත්. තේරෙන? එයා ජව සම්පන්න එයා හොඳට හම්බ කරනවා. හම්බ කරනවා වගේ මෙයා දන් දෙනවා සිල් රකින්නවා. ඒ කියන්නේ සමාජය තුළ ජීවත් වෙන හොඳම මනුස්සයා තමයි සතර අපායෙන් මිදෙන මනුස්සයා. දුවා දරුවෝ හදාගෙන ඒ සියල්ලම කරලා. තේරෙන? දැන් මෙතන තරුණෙක් ඉන්නවා කියමු එයා සතර අපායෙන් මිදුණා. නමුත් එයා විවාහ වෙලා නැහැ. නමුත් එයා විවාහ වෙනවා. තේරෙන? ඔබලාට තියෙන බලන්න ඔබලාට තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ අවස්ථාව අපිට දීලා නැහැ. තේන්න. දැන් හාමුදුරුවෝ කෙනෙක්ට පුළුවන් කමක් නැහැ සතර පායෙන් මිදුණා කියලා විවාහ වෙන්න. නේ? හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා කියන කොහේ හරි එයා සතර පායෙන් මිදලා. නමුත් එයාට විවාහ වෙන්න පුළුවන්. ඇයි බැරි? එයා සීලේ ආරකාන සීලයක් හැටියට රැකින කෙනෙක්. එයා සිල්පදයක් කඩන්නේ නැහැ. එයා සීලේ ආරක්ෂා ආරංග සීලයක් හැටියට රකින්නේ. නමුත් එයා තුල කාමයේ තියෙනවා. තේන්න. කාම රාග පටික තුන මේ පුද්ගලයා තුල තියෙනවා. ඒ හාමුදුරුවෝ තුමුත් කාමරාග පිටික තුනම තියෙනවා. නමුත් එයා සීලයාර කාන්ද සීලයක් තියෙන්නේ. රකින්න මොකද එයාගේ සීලය? ප්‍රාතිමොක්ඛ සංවර සීලය. තේන්න. නමුත් මෙතන ඉන්න තරුණයා සිල්පද පහයි තියෙන්නේ. තේන්න. එයාත් කාමයේ සුමිච්ඡාචාරා වේල මනසිකාපදන් සිල්පද රකින්නවා. රැක්කත් එයාට විවාහ වෙන්න පුළුවන්. මොකද විවාහ වුණා කියලා සිල්පද එක හෙන්නේ. ඒක නීත්‍යානුකූල ජීවිතයක්. ඒක බලන්න ඔබලාට කොච්චර අවස්ථාවක් තියෙනවා. නේද? ඒ ජීවිතේ ඒ මේ 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 ලෞකික පැත්ත වඩන අර මේ එතෙන්ට යන්නේ. ඒතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. ඒ කියන්නේ මේවා හිතමින් දකිමින් තමන් කටයුතු කරන වෙන දෙයක් නෙමෙයි. එයා බිරිඳ ආශ්‍රය කරන සාම්පුෘෂයා නඩත්තු කරන දරුවෝ හදන නමුත් එයා දන්නවා මේවා කවුද හරි නැති වෙයි කියලා. මගේ අම්මත් නැති වුණා. මගේ ආච්චිත් නැති වුණා. මගේ තීයත් නැති වුණා. මගේ අනිත් වැඩිහිටි ඥාතීන්ුත් නැති වුණා. ඒ නිසා කවදා හරි මගේ දරුවෝත් මගේ මහත්තයත් මගේ නෝනලා අයිමෙන් ඒක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. මේ ඒ අසත්‍ය. ඒතකොට ඒ දෘෂ්ටිය මේ මේ මේවා තියෙනවා කියන දෘෂ්ටිය නියම මිදිලා. මොකද අතන දෘෂ්ටි දිට්ටි උපාදානය කැඩෙනවා අතන සතර පායෙ මිදෙනකොට. ඒ දිට්ටි උපාදානය කැඩුනට පස්සේ අනිත්‍ය දකින්න. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා ආන්දරේ මගේ තාත්තා පණා දිනවා මේ හොඳටම අමාරුයි පොඩ්ඩක් පිරිත්තියක් කියන්නේ කියලා. ඉතින් ආන්දරේ එතෙන්ට කියලා පිරිත්තියක් කියනකොට අපි කියන්නේ මොකද්ද පුතේ මේ ඇහැ අනිත්‍යයි මේ මැරෙනවා කියන එක ස්වභාවික දෙයක් කිව්වම ආරයට කේන් කියනවා. එයා කියනවා ඒ මැරෙනවා කියලා කියන්නේ පහ කියලා. දැන් මේ පහ දිනවා. තේරුණා? නමුත් සතර අපායෙන් මිදෙන කෙනෙක් එහෙම කියයිද? කියන්නේ නැහැ. එයා දන්නවා මැරෙනවා කියලා.
තේන්න. ඉතින් ඒකයි කියන්නේ මිදුන කෙනා කියන්නේ හොඳ ප්‍රපාතවත් හරි හැම දෙයක්ම හිතන්න පුළුවන් දක්ෂ කෙනෙක්. එයා මේ නිකන් වැනෙන චරිතයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ ඕලාරික චරිතයක් නෙමෙයි. හොඳ දක්ෂ කෙනෙක්. එයා දන්න ලෝකයේ ස්වභාවය. ලෝකය මෙහෙමයි කියන එක. දැකගෙන අර කටයුතු සම්පූර්ණ කරලා තමන්ගේ ජීවිතේ එයා එතන සාර්ථක වෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන්නේ එතන මෙතෙන් තමයි අනිත්‍යභාවය මේකයි ඈ. ඒක ඉන් එහාට යන අනිත්‍යභාවය වෙනයි. හොඳද? නමුත් මෙතෙන් අවශ්‍ය මින් එහාට යන අවශ්‍ය නෑ. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඔබට දානෙ මහත්සේ උපකාරී වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. දන් දීම තුළින් තමයි අතහැරීම පුරුදු කරන්නේ. කවදා හරි ඔබ හරි මම හරි අරිහත් භාවයට පත් වෙනවා කියන්නේ එයාට මේ ඇහැ මගේ නෙමෙයි කියලා අතහැරෙනවා. මේ ඇට නිසා සකස් වෙන ආ වූ පංච උපාදානස්කන්ධයෙන් පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මේ තුලින් ඇති වුණා වූ යම් මිදීමක් යම් හඳුනා ගැනීමක් යම් චේතනාවක් යම් විඥානයක් තියෙනවනම් ඒක මට අයිති නෑ කියලා එයාට අතහැරෙනවා. ඒ වගේම මේ ඉතුරු ඉන්ද්‍රියන් පහෙන් මට අයිති නෑ කියලා එයාට අතහැරෙනවා නේ. ඒතන මේ මගේ ඇහැ මට අයිති නෑ කියලා අතහැරන තැනකට අපි යන්න ඕනේ නේද? කවදා හරි දවසක. ඈ ඒක දැන් අපිට හිතන්නවත් පුළුවන් මේ ඇහැ මට අයිති නෑ කියලා. නේද? මේකට ලෙඩක් වුණත් අපි කොච්චර බය වෙනවද? මේකට සුදාවක වුණත් අපි කොච්චර බය වෙනවද නේ? මේකෙන් පොඩි බිබිනක් ආවොත්, ගෙඩියක් ආවොත් කොච්චර බය වෙනවද? නමුත් අපි අතෙන්ට කවදා හරි යන්න ඕනේ. මේ කනේ ගෙඩියක් ආවොත්, බිබිලක් ආවොත්, සැරවටියක් ආවොත් අපි කොච්චර බය වෙනවද? මේ හැම යම් මොකක් හරි ආසාදනයක් ආවොත් කොච්චර බෙහෙත් ගන්නවද? දාස් ගන්න කියලාද? ඒතකොට කවදා හරි දවසක මේක මගේ නෙමෙයි කියලා අත්හැරන තැනට මේ නිසා සකස් වෙන්න ආ උපංච පාදනස්කන්ධේ මගේ නෙමෙයි කියලා අත්හැරන තැනට අපි කවදා හරි යන්න ඕනේ. නේද? එතකොට එතෙන්ට යන්න තමයි මේ දානෙ පුරුදු කරන්නේ. තේරෙද? මට අයිති දේ මම දන් දෙනවා. මොකද මට කවදා හරි මගේ මේ ශරීරේ මගේ නෙමෙයි කියලා අතහැරෙන්න සිද්ධ වෙනවා. මම එතෙන්ට පුරුදු කරන්නේ දානෙ තුලින්. ඒ නිසා දන් දෙද්දි හැම වෙලාවෙම තේරුම් කරගන්න ඕනේ මම දන් දෙන්නේ අතහැරීම පුරුදු කරන්නයි කියන්නේ. ඒක තමයි පංච උපාදානස්කන්ධය. මට අයිති දේ මම අතහැරෙනවා. තේරෙද? මට අයිති මුදල්, මට අයිති සම්පත් මම හම්බ කරපු දේ මම අතහරිනවා කුමක් උදෙසාද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගන්න. එතනදිම තමන් පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන ගරුත්වය, ශ්‍රද්ධාව, ඒ තුළ තියෙන අර්ථවත් භාවය දකින්නේ. ඒ අර්ථවත් භාවයේ විසින්ම ඔබ ඔසවලා තියෙනවා. තේරෙනවද? ඒ අර්ථයන් සකස් කරගෙන දෙන්න. දැන් මේ මට මේක ගෙනල්ලා දෙන්නේ මාව සතුරු කරන්න කියලා හිතන්න එපා. ඔබේ අත්හැරීමේ ශක්තිය ඔබ ඒක තුමින් පුරුදු කරන්න. දැන් මේක නොදුන්නත් දුන්නත් තිබ්බත් මම ජීවත් වෙනවා. නේද? මිනිස්සු දන් දුන්නත් නැතුණත් බුදුරජාණන් වහන්සේ පාත්‍රය දීලා තියෙනවා. බඩකින් ඉන්නේ හාමුදුරුවෝ කෙනෙක්. දානේ නැත්තම් පාත්‍රය අරන් ගියා කිතරද කියලා. ඒතර ඔබලා දන් දෙන්නේ මගේ බඩ පුරවන්න නෙමෙයි. නේද? ඔබලා දන් දෙන්නේ ඔබලාගේ අතහැරීම පුරුදු කරගන්න. ඒක හොඳට හිතන්න. ඔබලා උදෙසායි ඒක දෙන්නේ. මට නෙමෙයි. මට පාත්‍රය තියෙනවා. තේන්න. ඒතර ඔබලාගේ අතහැරීමේ ශක්තිය. නේද? ඒ ලෝභකම සිත දුරු කරගන්න. ඒක දුරු කරගන්නයි ඔබලා දන් දෙන්නේ කියන එක හැම වෙලාවෙම හිතාගන්න. ඒතකොට එහෙම හිතද්දි තමයි ඔබට අර ධර්මතාවය වටා ගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවය එතන වැඩි වෙනවා. මම මේක අතහැරීමයි පුරුදු කරන්නේ. නේද? මේවා මට මම මේවට කැමති. මම මහන්සි වෙලා හම්බ කරගත්ත දේ. මගේ දරුවන්ගේ අනාගතය උදෙසා තියෙන දේ. මම මේක දන් දෙනවා. අන්නේ කැමැත්තයි අත්හරින්නේ. අන්නේ කැමැත්ත තමයි අතහැරීම තමයි ඔබ ජීවිතය තුළින් දානයක් එක්ක වඩාගත්තේ. වඩාගත්තේ යුත්තේ. තේන්නේ? එතකොට දැන් මේ කාරණා මම තුනක් කිව්වා. දෙවන ක්‍රියාත්මක ශ්‍රද්ධාව, සීලය, ආර්ගංජ සීලය, පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. එතකොට මේ දාණය මේකටම අදාළවයි දීන්නේ. ඉතින් ඔය කාරණා හතර තමයි කියන්නේ. හොඳේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහානාම සූත්‍රයේදී ඕක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කියනවා දෙවන ක්‍රේ අදල ශ්‍රද්ධාව, සීලානුස්සතිය, සීලානුස්සති කියන්නේ සීලය, ආර්ගංජ සීලය කියන එක, ත්‍යාගානුස්සතිය, ත්‍යාගානුස්සති කියන්නේ දාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දේවතානුස්සතිය කියලා. එතකොට මෙන්න මේ කාරණා ඔබ වඩමි ඔබ මොකද්ද කරන්නේ? දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න. දෙවියෙක් කියන්නේ අර සංස්කෘතික දිව්‍යතලවල දෙවියෙක්. තාවදීන්සේ තුසිය යාමේ නිම්ම ආදී පරමින්ද රසවත්දී තේන්න. මේවැයි දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ. එතකොට දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න නිකම් බෑ. ඔබේ දෙවියන් විඳින්න ආව අසිරිය හිතෙන් මවා ගන්න, හිතෙන් දකින්න. ඒ දෙවියන් විඳින්නා වූ අතිරිය, ඒ දෙවියන් විඳින්නා වූ දිව්‍ය ඕජාවන්, දෙවියන් විඳින්නා වූ කාම සම්පත් තමන් මනසින් දකින්න, හිතෙන් දකින්න. හිතෙන් දකිනින්, හිතෙන් සිතමින් එතෙන්ට යන්න ඔබ උපාදානයක් ඇති කරගන්න කියන, තෘෂ්ණාවක් ඇති කරගන්න කියන, චන්දරාගයක් ඇති කරගන්න කියන. ඒ සත්‍රීක දිව්‍යාංගනාවක් වෙන්න. තේරෙනවද? ඒතකොට ඔබ සත්‍රීක දිව්‍යාංගනාවක් වෙන්න ඔබ උපාදානයක් ඇති කරගත්තොත් ඔබ මොකද කරන්නේ? වැඩි වැඩි දන් දෙනවා. වැඩි වැඩි සිල් රකින්නවා.
වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඇයි? ඔබ මෙතන උපාදානය සකස් කරගෙන ඉතින් දෙවියෙක් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දන්නවා ඔබ දිව්‍යෙක් වෙන්න මේ දෙවිය පෙන්නල මේ සියල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබ මේ දිව්‍ය ස්වභාවය ගන්න ඔබ ඒ කෙරෙහි උපාදානය ඇති කරගෙන මේ තුන වඩනකොට ඔබ දන්නේම නැතුව ඔබ සතර පායෙන් ඉතරද? එතකොට ඔබ දිව්‍යාංගනාවක් වෙන්නේ මාර්ගඵලලාභී දෙවියෙක්. තේරෙනවද? එතෙන්ට දැන් බුදුරජාණන් වහන්සේ පාර පෙන්නන්නේ. හොඳේ? ඒක නැත්තම් බුදුරජාණන් වහන්සේ කවදාකවත් දෙවියෝ කෙරෙහි චන්ද්‍රාගය ඇති කරගන්න කියන්නේ නැහැ. තේරෙනවද? ඒ දෙවියන් කෙරෙහි චන්ද්‍රාගය එතෙන්ට යන කැමැත්ත ඇති කරගන්න කියන්නේ ඔබලා ලව්ව මේ කාරණා තුන වඩවන්න. තේරෙනවද? එතකොට මේ කාරණා තුන වඩද්දී ඔබ දන්නේ නැතුව ඔබ සතර පායෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. පත් වෙන අවසාන දිව්‍ය තලයකට යන්නේ සත්‍යයක මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් වෙනවා. ඔය උත්තර දැන් කොතනකවත් සමති දර්ශනාව තිබ්බද? ඒක බලන්න කොච්චර පටල ගන්නවද කියලා. නේද? මේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ උතනේදී සතර කොතනකවත් නැහැ. සතර සතිපට්ඨානයක්. නමුත් මේ සියල්ල වැඩිනකොට දරුවෝ මෛත්‍රිය වැඩිලා. තේන්න? මේ සම්පතේ. තේන්න? ඉතින් පංච උපාදානස්කන්ධ මේ අනිත්‍යභාවය වැඩිලා. මේ කායanusasana. නේද? ඒක දැන් අපි අමුතුවෙන් ආයෙමත් කායanusasana සමතේ කියලා යන්න අවශ්‍ය නැහැ. ඔබ මේ බුදුරජාණන් වහන්සේ මේ බන් මෙච්චර උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ සරල කරලා තියෙන්නේ. මේ අපේ සමාජ ස්වාමීන් වහන්සේලා මේක මේ වටේ ගෙනින්න මේක මේ බරපතල කරලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් අපි හැම වෙලාවම අපේ ශාස්ත්‍රීය වහන්සේ පදපස්සේ යන්න හොද්ද වෙන්න ඕන. මං කියන දේවල් අහන්න එපා. තේන්න. මම කියන දේ ඔබලා හරි කියලා දැනෙනවා නම් විතරක් ඒක ගන්න බුදුරජාණන් වහන්සේ කියන විදිහ කියලා. තේන්න. අපි හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ කියපු දේ පස්සේම යන්න ඕන. උන්වහන්සේ අපි පොත් 100ක් කරන් බැලුවොත් පොත් 100 තියෙන කාරණා 100ක්. තේන්න මාර්ග 100ක්. ඉතින් අපේ දෘෂ්ටියෙන් අපේ කැමැත්ත අපි ඒවල ලියන්නේ. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සූත්‍රවල පැහැදිලිව තියෙනවා. ඒක මම මේ සූත්‍රයේ පැහැදිලිව තියෙන කාරණේ මොනතරම් සරලද කියලා. ඒ සරල මගේ මේක අර්ථවත්භාවය දැන් කොච්චර තියෙනවද කියලා කොහොමද කියන්නේ? නේද? අර දෙවි දේවත්වයක් පෙන්නලා දේවත්වයේ කෙලේ චන්ද්‍රාගය පෙන්නලා දෙවි අසිරිය පෙන්නලා ඔබට මේ කාරණා තුන වඩවනවා. එහෙම වඩමත්දී ඔබ ඔබට දැන් තේරෙනවා මේ තුන වැඩිම තුලින් මෛත්‍රිය සකස් වෙනවා. සමතය වැඩිලා. බුද්ධානුස්සතිය සකස් වෙනවා. සමතය වැඩිලා. නේද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය සකස් වෙනවා. අසුභය වැඩිලා. ඉතින් බලන්න ඔක්කොම සියල්ල මෙතන වැඩිලා. නේද? නමුත් අපි මේ තුනම වඩන්නේ නැතුව අපි මේ පැත්තෙන් ගිහිල්ලා සතර සතිපට්ඨාන සෝයාගෙන යනකොට හරියයිද? අන්න හිර වෙනවා. ඉතින් එහෙම හොයාගෙන ආපු නිසා තමයි අපිට සම්මා සම්බුද්ධ සාසන ලක්ෂ ගාණ අතහැරුනේ. මගේ හැරුනේ. නේද? ඒ නිසා මේ සම්මා සම්බුද්ධ සාසනයේදී ඔබලා දක්ෂ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය තුල යන. මම කියන මාර්ගයන් නෙමෙයි මට කියපු එක බණක්වත් මම දැන් කිව්වේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය. ඒ මාර්ගය තමයි අපි ගමන් කරන්නේ. තේරෙනවද? ඉතින් මේ මාර්ගය හොඳටම පැහැදිලි කියලා ඔබලාට පේනවා. එහෙම නැතුව මේ මාර්ගයෙන් තොරව අපි වෙන වෙන කොච්චර මාර්ග වලින් ගියා දන් දුන්නා කියලා වැඩක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සිල් රැක්කා කියලා වැඩක් නැහැ. මේ අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගේ ඒවා සිද්ධ නොකර. තේරෙනවද? ඒවා අවසානයේදී දුකටමයි හේතු වෙන්නේ. මොකද? දැන් එක දරුවෙක් ඉඳලා දිනන එක මේ මහත්මේ කෝටිපතියෙක්. තේන්න යා කෝටි ගණන් දේපල මුදල් ඔක්කොම තිබ්බ හරියා බොහොම දුක් මහන්සියෙන් හරියම්බ කරන් ගිර ගහපු මිනිසෙක්. පන්සලක් හදලා දීලා තිනවා යා. තේන්න. නිරතුරුවම පොයක 100කට 200කට දන් දෙනවා. ඒක බලන්නකො. නමුත් මේ හැම දෙයක්ම යා කාලසටහනක් හදන් කරන්නේ. දැන් පොයක දන් දුන්නා නම් ආයිමත් ඊළඟ ආයිමත් කවුරු හරි ඇවිල්ලා රුපියල් 100ක් කිල්ලුවා කියලා එයා දෙන්නේ නැහැ. තේන්නා? මේ කාලසටහනක දෙන්නේ. පොයෙන්හා දාන දෙනවා. තේන්නා? අනිත් ඒ කාලසටහනකට අනුව දාන දෙන්නේ. ඉතින් ඒ දන් දීලා ඔක්කොම කරලා අඳින්නේ සුදු ඇඳුමමයි. කවදාකවත් එයා පන්සලට ගිහලා සිල් සමාදන් වෙන්නේ නැහැ. පන්සලට දන් දෙන්න යනවා. නමුත් සිල් සමාදන් වෙන්නේ නැහැ. නමුත් සිල්පද ආරක්ෂා කරනවා. කඩන්නේ නැහැ. අරක්කු ටික ජීවිතේට බොන්නේ නැහැ. තේන්නා? නමුත් එයා සිල්පද ආරක්ෂා කරනවා. බර දීපල ඔක්කොම හරි මහන්සි වෙලා ගොඩ නැගිලි. දැන් මෙයා මේ වෙළඳන් කර කර ඉන්න ගමන් මැරෙනවා. ඒ කියන්නේ වෙළඳන් කර කර ඉන්න ගමන් පපුල මාරෝක් ඇදෙනවා. ව්‍යාපාර ස්පීටාල්ට ගෙනින්න මොහොතේ මැරෙනවා. තේන්නා? දැන් මැරුණාට පස්සේ දැන් ඉතින් හැමෝම හිතන්නේ මෙයා දෙවියෙක් වුණා කියලා. හිතන්න එපා දරුවෝ නේද? දෙවියෙක් වුණා කියලා මමත් හිතන්නේ දෙවියෙක් වුණා කියලා. දැන් පාන්සකූලේ ඉන්න ආමුදුරෝ ඒ ඔක්කොම ඇවිල්ලා ආයිමත් සැකයක් නැහැ අපිට. නියත වශයෙන්ම සුගතියක් කියලා තමයි හැම කෙනාම හැඳින්වෙන්නේ. නමුත් පසු කාලයක අපි දන්න ආමුදුරෝ කෙනෙක් මුණ ගැහෙන්න අපි ඒ ස්වාමීන් වහන්සේගෙන් හොයලා බලනකොට මේ මැරිච්ච කෙනා දැන් කොයි ආකාරයෙන් ඉන්නේ කියලා. මෙයා දරුවෝ එයාගේ අර තිබ්බ ලක්ෂ 200ක් විතර වටින විශාල ඉඩමක්. පිස් ඉඩමක්.
එයා ගිහි කාලේදී ඇඳගෙන ඉන්න ඇඳෙන ප්‍රිය කරපු ඇඳුමක් තියෙනවා. කෝට් එකක් ඇඳලා ඒ මුදලාල්ලාන් දින ඇඳුම් තියෙනවා. ඒ ඇඳුම පිටින් මෙහෙම දෙකට නැවිලා. එයා හාමුදුරුවෝ එහෙමයි කියන්නේ. මෙහෙම දෙකට නැවිලා කම්බුලට මෙහෙම අත තියාගෙන. අනේ මේවට මොකද උනේ කියනවා වගේ මෙහෙම නැතිගෙන ඉඩම මේ පැත්තේ ඉඳන් අර පැත්තට එනවා. අර පැත්තේ ඉඳන් මේ පැත්තට එනවා. අර පැත්තේ ඉඳන් මේ පැත්තට එනවා. එවිට එවිට ජීවිතේම ඉන්නවා. ඒ කියන්නේ එයා වැටිලා තියෙන ප්‍රේත තලයේ. මොකද මැරෙන වෙලාවේ අර කුසල් මතුනේ නැහැ. අර දේපල පිළිබඳ තෘෂ්ණාව මතුනේ. ඒ බලන්නේ ඒ කුසල ඒකයි කියන්නේ පින් කරා කියන අර්ථවත් භාවයෙන් කරන්නේ. අර්ථවත් භාවයෙන් නොකරාට ඒක නොකලා කවදාකවත් තේරුමක් නැහැ. ඒක ගලපගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ගලපගන්න බැරි වුණොත් ඒක යට ගිහිල්ලා අපේ උපාදානයක් මතුවේ. අපි නිරතුරුවම ගේදොර ඉඩකඩම් දුවා දරුවන්ට කැමති ඒක අපි හිතන්න ඕනේ. නේද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ ඒකයි. අනිත්‍යභාවය වැඩෙන්න ඕනේ කියන්නේ අපිට අත්හැර ගන්න පුළුවන් මේන. එහෙම නැත්නම් තේරුමක් නැහැ. ඉතින් මේ අපි දැන් විතර පුරුදු කරගෙන ගිය සමයේ ඔබ යම් චේතනාවක් සකස් කරගෙන අද ඉඳන් ජීවත් වුණොත් මම ලබන ආත්මේ මිනිස්සෙක් වෙනවා කියලා. මම ලබන ජීවිතේ දෙවියෙක් වෙනවා කියලා. ඊට අදාළ ධර්මයන් ඔබ වැඩුවොත් නියත වශයෙන්ම ඔබ මිනිස්සෙක් දෙවියෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ඔබ තුල සකස් වෙනා වූ චේතනාව. පෙන්. ඒක වළක්වන්න බෑ. ඔබ තුල ඒ සකස් චේතනාව සකස් කරගෙන වැඩි ඊට අදාළ ධර්මයන් ඔබ ජීවිතෙන් කරන්න ඕනේ. එතකොට ඒ අනුව ඊළඟ ප්‍රතිඅවසාන ඔබේ හිතේමයි සකස් වෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි ඔබට දෙන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමෙයි. ඔබ තුල සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය. මෙතන තමයි විනිශ්චයකාරයා ඉන්නේ. පෙන්. ඔබ වැරදි කළාද හරි කළාද කියන අවසාන විනිශ්චය දෙන්නේ ඔබ තුලයි. බුදුරජාණන් වහන්සේ නෙමෙයි දෙන්නේ. ඔබ තුල සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දියේ කැමැත්ත ඔබට අරන් දෙන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. එනිසා කොයි දෙයකලත් අර්ථවත් ආකාරයෙන් ඒ දේ ජීවිතේට ගලප ගන්න ඕනේ.